ඔබ උදෑසනක් වේවා දයන් ඇතුළු මගේ ආදරණීය හිතමිත්‍රයන් හැමෝටම මේ උදෑසන ඉතාම සතුටින් පිපිදිලා සතුටින් අද දවස ආරම්භ කරන්න උත්තේජයක් ලබා දෙන්න මා සූදානම් වන්නේ මේ උත්තේජය හරිම අපූර්ව උත්තේජයක් මේ උත්තේජය අපේ මේ මුහුණේ හැඟීම් වලින් පෙන්눔 කරන නොමිලේ ගත හැකි විශ්වයේ තියෙන ප්‍රබලම ඖෂධය ඔබ සමග ඉන්නවා නම් ඔබට කිසිම බයක් වෙන්න ඕනේ නැහැ සැකයක් වෙන්න ඕනේ නැහැ ඔබ තුල පුදුමාකාර ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා ඒ නොමිලේ ලැබෙන ඒ ඖෂධය තමයි මේ භාෂ්‍ය සිනහව කියලා අපි හඳුන්වන්නේ එනම් මම මේ දහසක් බුදුන් බුදු වූ මේ රහතුන් රහත් භාවයට පත් වූ මේ ඊටම සොදුරු උදෑසන ඔබගේ සිත ඊටමත නිර්මල තත්වයේ පවතින අවස්ථාවක් මේ නිර්මල සිතට අලුත් අදහසක් ආවත් දන්න මා යන්නේ සිනහව කොතරම් අපේ ජීවිතයට වටිනවද කියලා එහෙනම් මගේ යාළුවනේ හැමෝම සිනහ මුසු මුහුණෙන් මාත් එක්කතු වෙන්න ඔයා ඔබ දැන් සිනහ වෙනවා කියලා විශ්වාස කරන්න මම හදවතින්ම සිනහසෙනවා. ඔව් සර් මට සර්ත් එක්ක දැන් hina වෙන්න ආසයි. මා තුල දැඩි ආසාවක් තියෙනවා මේ සතුට කියන එක මාකරා විශ්වයෙන් ළඟා වෙනවා කියලා. හොඳ හුස්මක් ගන්න. ඇතුළට හොඳ හුස්මක් ගන්න. හුස්ම පිට කරන්න. පිට කරනවත් එක්කම හොඳට hina වෙන්න. ආයි හොඳ හුස්මක් ගන්න. හොඳට හුස්ම ගන්නකොට hina වෙන්න හොඳට. මෙන්න මේ ක්‍රමය ඉතා ප්‍රබල ටෙක්නික් එකක් උදේ පාන්දර අපි අවදි වෙනකොට සිනහ වෙලා ඔබට අවදි වෙන්න පුළුවන් නම් ඔබට පුදුමාකාර මානසික සුවයක් මෙන්ම ඔබ තුල ආකර්ෂණීය බවක් විශ්වයෙන් උරා ගන්නවා විශ්වය ප්‍රාර්ථනා කරන්නේ ඔබ වගේ සිනහසන මිනිසුන් සිනහ බෝ කරන මිනිසුන් මිලියන ගාණක් මේ විශ්වය තුල ජීවත් වෙනවා නම් මේ විශ්වයට සතුටටපත් වෙන්න කාරණේ එයමයි. එහිඳ මගේ යාළුවනේ සතුට සොයන හයට පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන් ඊටම දිව්‍යම ඖෂධයක් තමයි මේ සිනහව කියන්නේ. එහෙනම් සතුට ඔබ අපේක්ෂා කරනවා නම් සතුට ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ මොහොතේ සිට සිනහව බෝ කරන්න. gedare sinha wena anith ayavat ඇති කරන්න සිනහව කියන එක ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හින්දා මොළයේ නියුරෝන උද්දීපනය කරන්න පුළුවන් ප්‍රබල උත්තේජක බලයක් මේ සිනහවට තියෙනවා. ඔබ දන්නවා මේ වෙනකොටත් මොළය කියන්නේ නියුරෝන් සමුදායක්. ඒ කියන්නේ ස්නායු තන්තු ජාලයක්. මේ ස්නායු තන්තු ජාලෙට අපි මේ network එකට පුදුමාකාර උත්තේජයක් ලබා දෙනවා සිනහව තුලින්. දැන් අපි දන්නවා විහිසකින් තොරව දෙන්න පුළුවන් මේ ඖෂධය අපිට ලබා ගන්න පුළුවන් නම් අපි කොච්චර වාසනාවන්තද කියලා බලන්න නේද එහෙනම් මොළයේ පිහිට ඇති සිතුවිලි මාර්ග විවුර්ත කරන හෝමෝන නිකුත් කරන මේ සිනහව උත්තේජ කර ගන්න ඔබ හැමෝම කැමති නේද එහෙනම් මේ සිනහව කාටවත් බලෙන් දෙන්න බෑ ඔයා සිනහව ලබා ගන්න ඕනේ එන මේ සිනහව ලබා ගන්නකොට සිනහව කියන දේ අපි ලබා ගන්න නම් සිනහව තුලින් ජීවිතේ සාර්ථක කර ගන්න නම් සිනහව තුලින් ජීවිතේ දීර්ඝායුෂ වැඩි කර ගන්න නම් මේ මොහොත මේ වර්තමානයේ ඔබ මේ සිනහ වෙවි ඔබ ඊටාම සතුටින් මේ වැඩසටහනට සවන් දෙන්න ඕනේ සහභාගී වෙන්න ඕනේ එහෙනම් ඔබගේ සිනහ මුසු මුහුණ කොතරම් වටිනවද දැන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් මේ විලාවේ ඔබව ෆොටෝග්‍රාෆ් එකක් ගහන්න උත්සාහ කරනවා නම් ඔබට කියනවා චීස් කියලා කියන්න කියලා. එතකොට චීස් කිව්වම ඔබ ආන්න මවාගත්ත සිනහවකින් සිනහ වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඔබට චීස් කියලා මවා ගන්න ඕනේ නැහැ. ඔබ නොමිලේම සිනහසෙන්න උත්සාහ කරනවා නම් සිනහ වෙවි මේ වැඩසටහන සවන් දෙනවා නම් ඔබගේ මතක ශක්තිය පවා වැඩි වෙනවා. එකයි අමුතුවෙන් මවා ගන්න ඕනේ ඔබට ස්වභාවිකව ලැබෙනවා මේ සිනහව කියන එක මූණට.
එනම් ඔබ දන්නවා ගොඩාක් සංකීර්ණ සමාජයක අපි ජීවත් වන්නේ හැම වෙලාවෙම අභියෝග එක්ක ජීවත් වන්නේ මේ අභියෝග එක්ක ඉන්නකොට මේ කාර්මික කරන ලෝකේ මිනිසුන් පුදුම මානසික ආතතියකින් පීඩනයකින් ඉන්නේ එනම් හැම වෙලාවෙම මිනිසුන් වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් ඉන්නේ අල්ලස වංචාව දූෂණයෙන් ඉන්නේ සැකයෙන් බියෙන් ඉන්නේ මත්පැන් සිගරට් ගංජා හෙරොයින් ඩ්‍රග්ස් මානසික ආතතියෙන් ඉන්නේ මේ කිසි කෙනෙකුට හිනාව නම් කවදාවත් ලබන්න බෑ මේ කිසිම කෙනෙක් කවදාවත් ස්වභාවිකව හිනා වෙන්නේ නැහැ මේ හිනාවේ ප්‍රතිඵල මේ කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ ඔබ විශ්වාස කරන්න මත්පැන් විකුණන මුදලාලි කෙනෙක් සතුටු වෙන්න උත්සාහ කරනවා නම් වංචාව දූෂණය කරන තවත් කෙනෙක් සතුටු වෙන්න උත්සාහ කරනවා නම් තමන්ගේ කඩේ බඩු වංචනික ලෙස විකුණන මුදලාලි කෙනෙක් සතුට හොයලා සිනහ වෙන්න උත්සාහ කරනවා නම් කිසිදාක මේ ගොල්ලන්ට සිනහව කියන එකෙන් අර නිවැරදි ප්‍රතිඵලය කිසිදාක ලැබෙන්නේ නැහැ. එහෙනම් සිනහ වෙන්න පුළුවන් පන්සිල් රකින්න මිනිසුන්ට. සිනහ වෙලා ප්‍රතිඵල ලබන්න පුළුවන් පින්වන්ත මිනිසුන්ට. ඒකයි ඊටම වටින්නේ. ඔබ අහලා ඇති බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ධර්මයේ තුල එක අවස්ථාවක අහනවාර මේ රහතන් වහන්සේලා බුදුන් වහන්සේලා නිදාහාරව ඉන්නේ හිටියත් බඩගින්නක් දැනෙන්නේ නැත්තේයි කියලා. එතකොට කියනවා පහස්සට බඹලව දෙවියන් මෙන් සිනහවයි සතුටයි ආහාර කරගෙන ඉන්න හින්දා එයයට කුසගින්නක් බඩගින්නක් ලැබෙන්නේ නැ දැනෙන්නේ නැ ඒ අය සිනහවයි සතුටයි ආහාර කරගෙන ඉන්නේ කියලා. ඒ වගේ සිනහව කියන දේ අපිට පුළුවන් නම් අඩු කැලරි ප්‍රමාණයකින් අඩු මාංශ පේශි ප්‍රමාණයකින් අපි ළඟට ලං වෙන මේ සිනහව ජීවිතේ ඉතාම වටිනවා මගේ යාළුවනි. මේ වටිනාකමට ඔබට වටිනාකමක් දෙන්න නම් මේ වටිනාකම අපි ලබා ගන්න නම් අපේ රුව ලස්සන වෙන්න නම් රුව වඩන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ජීවිතේ උපරිම ලෙස මේ සිනහව දකින්න සිනහව විඳින්න. මේ සිනහව විඳින්න පුළුවන් මිනිසුන්ට සෑම වෙලාවකම මොළයේ මතක ශක්තිය වැඩි කරන මොළයේ මතක ශක්තිය වැඩි කරන පමණක් නෙමෙයි වැඩි කරන පමණක් නෙමෙයි නිර්මාණශීලී හැකියාවද වැඩි කරනවා. මේ නිර්මාණශීලී හැකියාව වැඩි කරන පමණක් නෙමෙයි අපේ මෘදු කුසලතා යටතේ ගන්න අන්තර්පුද්ගල සම්බන්ධතා ස්වයන් අවබෝධය නේද සහ කම්පනය ඒ වගේම පළදායි සංනිවේදනයට හොඳ මාර්ගයක් වෙනවා ඔබගේ මේ මුහුණේ ඇතිවන ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් එක්ක එන සිනහව. අපි දන්නවා මෞකුස තුල ඉන්නකොට පරේක්ෂණාත්මක හොප්පු කළා තියෙන පුංචි දරුවෙක් 435 වතාවකට වඩා ඒ hina වෙනවා කියලා දවසකට පුංචි දරුවෙක් hina වෙනවා කියලා. නමුත් ඉපදිලා අවුරුදු දෙකමාරක් විතර යනකම් මේ දරුවා එකෙන් අඩකට අඩු කර ගන්නවා සිනහව. ඒ අය සිනහ වෙන්නේ 200ක් 275ක් විතර වාර ප්‍රමාණයක් පමණයි දවසකට සිනහ වෙන්නේ. නමුත් වර්තමානයේ අපි වගේ මිනිසුන් සිනහ වෙන්නේ දවසකට 10-15 වතාවක් විතරයි කියලා පර්යේෂණාත්මකව ඔප්පු කළා තියෙනවා. ඒ කියන්නේ පර්යේෂණ තියෙන පර්යේෂණ පත්‍රිකා කියවුවාම හරි අපූරු සංසිද්ධිමේ සිනහව පිළිබඳව අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. මමත් මේ සිනහව පිළිබඳව අධ්‍යයනය කළා මගේ පර්යේෂණ පත්‍රිකාවකට. ඒ පර්යේෂණ පත්‍රිකාවේ ලංකාවට අපි දර්ශකයක් ගොඩ නැගුවා සතුට සඳහා හැපිනස් ඉන්ඩෙක්ස් එක. මේ හැපිනස් ඉන්ඩෙක්ස් එක අධ්‍යයනය කරනකොට මම ලෝකයේ වැඩිම හැපිනස් ඉන්ඩෙක්ස් එකක් තියෙන භූතානයේ රට අධ්‍යයනය කළා. ඒ අයගේ වැඩිම හැපිනස් ඉන්ඩෙක්ස් එකට ප්‍රධාන හේතුවක් තමයි එකක් තමයි ඔබ වගේ උදෑසන පිපිදීම. උදෑසන 4:00 වෙනකොට පිපිදිනවා භූතානයේ 100%ක් මිනිස්සු. උදෑසන පිපිදීම තමයි සතුට ගෙන දෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ. දෙවෙනි එක තමයි මුහුණේ සිනහව. මේ සිනහව හරි වටිනවා. නොමිලේ ලැබෙනවා. දැන් අපිට විවිධ ආලේපන වලට ගොඩාක් වියදම් කරන්න ඕනේනේ. නමුත් සිනහවට කිසිම මුදලක් යන්නේ නැහැ. නොමිලේම ඔබට මේ සිනහව ඇඟට ගත්තේ ගන්න පුළුවන්.
එහිඳ භූතාණය ලෝකයේ සතුටින්ම ජීවත් වෙන මිනිසුන් අතර ඉහළ ඉන්නවා. ඒ හැපිනස් ඉන්ඩෙක්ස් එකට කරුණු පහක් අඩංගු වෙනවා. එකක් තමයි උදෑසන පිපිදීම, දෙවෙනි එක හැම වෙලාවෙම සිනහමුසු මුහුණෙන් ඕනම අභියෝගයක් බාර ගැනීම, තුන්වෙනි එක වසවිසෙන් තොර ආහාර අනුභව කිරීම, හතරවෙනි එක පිරිසිදු ඔක්සිජන් වාතය, පිරිසිදු වාතය ආශ්වාස ප්‍රශ්වාස කිරීම, පස්වෙනි එක තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ අය හැම වෙලාවෙම අන් අයට උදව් උපකාර කරන්න සතුටින් කියන එක, පරිත්‍යාග කරන්න කැමති බව, ඕන දෙයක් දන් දෙන්න කැමති බව, උත්තරීතරව හැම වෙලාවෙම කොන්දේසි විරහිතව ආදරය කරන එක තමයි සතුටට ප්‍රධාන හේතුව. ලංකාව එහි ඉන්ඩෙක්ස් එකේ 116 වන මට්ටමේ ඉන්නේ. දැන් ඔබට පේනවනේ මම මේ කියන්නේ කුමක් ගැනද කියලා. මගේ යාළුවනේ, මේ සිනහව හින්දා අපිට ප්‍රධාන වශයෙන්ම ලැබෙන ප්‍රතිලාභය තමයි අපේ මේ රුධිර පීඩනය පුදුමාකාර විදිහට හොඳට පාලනය වෙනවා. ඒ වගේම හෘද ස්පන්දනය හරීම සැහැල්ලුවෙන් සිදු වෙනවා සිනහවෙන අයගේ. දැන් හෘද ස්පන්දනය සමහර අයගේ හරි අපහසුවෙන් වෙන්නේ. ඒ රුධිර පීඩනයයි හෘද ස්පන්දනයයි එකට ගොඩාක් සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් මේ සිනහ වෙන අයගේ හෘද ස්පන්දනය රුධිර පීඩනය ගත්තොත් ගොඩාක් නෝමල් මට්ටමක පවතින. එනම් මේ ඩෝපමින් කියලා හෝමෝනයක් පිට වෙනවා සිනහ වෙනකොට. මේ ඩෝපමින් හෝමෝනේ කරන්නේ මේ මොළයේ ශක්තියින් වැඩි කරන එක. මොළයේ මතක ශක්තිය වැඩි කරනවා, නිර්මාණශීලී ශක්තිය වැඩි කරනවා, ප්‍රශ්න විසඳීමේ හැකියාව වැඩි කරනවා. මොළේම කොටසක් තියෙනවා ඇමග්ඩලා කියලා. මේ ඇමග්ඩලා කියන කොටස සිනහ වෙනකොට එහි ඝනකම මේ පුදුමාකාර විදිහට වෙනසකට භාජන වෙනවා. එතකොට ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ හැකියාව ලැබෙනවා මේ හිනා වෙන මිනිස්සුන්ට. අද ඉඳන් බලන්න ඔබ ඕනම ප්‍රශ්නයක් ඉදිරියේ හිනා වෙලා යන්න. මම උදාහරණයක් වශයෙන් කියන්න. ඔබ වේදිකාවට නගිනවා නම් කතාවක් පවත්වන්න හිනා වෙලා නගින්න බලන්න. ඔබ හිතන්න ඔබ බලාපොරොත්තු වෙච්ච නැති වෙලාවකට ඔබට අභියෝගයක් බාර දුන්නා. හිනා වෙලා ඒ අභියෝගය හිනාව අරගෙන මම සතුටින් ඒ ඒ ඒ මොහොත වර්තමාන මොහොත සතුට ආහාර කරගෙන අත් දෙක මිට මොලගෙන yes I can කියලා හිනා වෙලා යන්න. මම පුළුවන් උපරිම උත්සාහ කරනවා ඔබ දුන්න අභියෝගය සාර්ථක කරන්න. දැන් හිනාවත් එක්කම මොකද වෙන්නේ? ඔයාගේ මොළය පුදුමාකාර විදිහට සක්‍රිය වෙලා ඔබගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරනවා. එහෙනම් මේ ඩොපමින් ක්‍රියන්නේ සුභවාදී සිතුවිලි චර්යාවන් වෙනස් කරන හෝමෝනයක්. මේ ඩොපමින් හෝමෝනිය පිටවන්නේ හිනා වෙන මිනිස්සුන්ගේ පමණයි. දැන් ඔබට අවබෝධය ඇතිද මම කියන එක? ඒ වගේ තව හෝමෝනයක් පිට වෙනවා එන්ඩොක්‍රින් කියලා. මේ එන්ඩොක්‍රින් කියන හෝමෝන පිට වෙන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන්. හයිපොතැලමසින් මේ පිට කරන හෝමෝනය ස්වභාවික වේදනානාශකයක් වෙනවා. වේදනානාශකයක් වෙනවා. මම ඒක හොඳටම දැක්කේ මම මේ ළඟදී ප්‍රතිශක්තිකරණය කරන අය 50 දෙනෙක් මං කැමරා කරානේ. මගේ ෆෝන් එක තිබුණා. මම ඉවලේ මගේ රාජකාරියක් සඳහා මම රාගම රෝහලට ගිහිල්ලා හිටියේ. මට හිතුණ මේ අයගේ චර්යාව නිරීක්ෂණය කරන්න. එතන ඇත්තෙම මේ අවස්ථාවේ එන්නත් කලේ ටීනේජර්ස් ළමයි, අවුරුදු 18ට වැඩි තරුණ තරුණියෝ. මම බැලුවා මේ අයගේ මුහුණ මොන වගේද වෙනස් වෙන්නේ කියලා. මම කැමරාව චුට්ටක් දිගු කරගෙන ඈත ඉඳගෙන මේ අයව පුංචි පුංචි රෙකෝඩින්ස් ටිකක් අරගත්තා පරීක්ෂකයෙක් වශයෙන්. ඔබ හැමෝට මේ වගේ පර්යේෂණවල නිරත වෙන්න පුළුවන්. වෘත්තිකයෙක් නම් අනිවාර්යයෙන්ම රිසර්ච් කෙනෙක් විය යුතුමයි. එහෙනම් මම මේ රිසර්ච් එක කළා. මම එදා මං හිතන්නේ 45ක් විතර පුංචි පුංචි ෂොට්ස් ගත්තා. ඒගොල්ලන්ට හොරෙන් අනෙතිකල්. නමුත් මම මේ ගත්තේ ඉවලෙම ඊට ඩිලීට් කළා දැම්ම. මට මේක අවශ්‍ය වුණා අධ්‍යයනය කරන්න. දැවෙන ආශාවක් ඇති වුණා අධ්‍යයනය කරන්න. නමුත් මම සමූහයේ එක්කම අධ්‍යයනය කරේ. මෙයාගේ මූණ අධ්‍යයනය කරනකොට මම දැක්කා සිනහ වෙලා ඒ අවස්ථාවට අත දිගු කරපු කිසි කෙනෙකුට වේදනාවක් දැනුන්නේ. ඒක හරි පුදුමයි. හරිම පුදුම ප්‍රතිඵලයක් මම දුටුවේ. මූණ හකුලෝගිනේ බිය ඉන්න අය සමහර වෙලාවට කෑ ගැහුවා, දත් මිටි කාගත්තා. එහෙම කිසිම ප්‍රතිචාරයක් දැක්වෙ නැහැ සිනහ වෙලා ඉඳගත්තා අය. සිනහ වෙලා ඉඳගත්තා අය අත දිගු කළා. සිනහවෙන්ම තැන්ක් යූ කියලා ගියා ගොඩක් අය.
නේද නර්ස් නොනට thank you කියලා ගියා. ඒ වගේ අපිට අද ඉඳන් උත්සාහ කරලා බලන්න ඔබ යම්කිසි මානසික ආතතියකට පීඩනයට ලක් වෙනවා නම් hina වෙලා මුහුණ දෙන්න ඒ ඔබට ජීවිතේ පුදුමාකාර ශක්තියක් ලැබෙනවා. ඔබ හිතන්න ඔබට ඔබගේ ස්වාමියා දෝෂාරෝපණය කරනවා කියලා, භාර්යාවගෙන් අභියෝගයක් එනවා කියලා, දරුවන්ගෙන් අභියෝගයක් එනවා කියලා, සමාජයෙන් අභියෝගයක් එනවා කියලා. ඒ හැම ඇත්තද? ඒගොල්ලෝ එහෙම කිව්වද? දැන් ඔබට යම්කිසි කේලමක් කියනවා කියමු, කවුරු හරි ඇවිල්ලා ඔබ ගැන වරදක්, ඇත්තද? ඌ මං උත්සාහ කළ බලන්නම් ඒ වැරද්ද හදාගන්න. ඔයා ඒ ප්‍රතිචාරය ධනාත්මක ලෙස ඔයාට දෙන්න පුළුවන් නම් අන්න ඔන්න ජීවිතයේ අපූර්ව වෙනසක් මේ සිනහව තුළින් ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ එන්ඩෝෆින්, ඩොපමින් වගේ සෙරොටීන් කියලා හෝමෝනකුත් සිනහ වෙනකොට නිපද වෙනවා. ඒ කියන්නේ සෙරොටීන් කියන්නේ හැඟීම් උද්දීපන කරන හෝමෝනයක්නේ, ජඩයව වෙනස් කරන හෝමෝනයක්නේ. මේ සෙරොටීන් මට්ටම වැඩි කරනවා. දැන් අපි කියමු මානසික ආතතියෙන් පීඩණයෙන් ඉන්න අයට ගොඩක් වෙලාවට මේ සෙරොටීන් කියන හෝමෝනය වැඩි කරන්න පුළුවන් ඖෂධ තමයි දෙන්නේ. සෙරොටින් හෝමෝනිය වැඩි කරපු ගමන් මොකද වෙන්නේ? අර අපිට මානසික ආතතිය පීඩනය අඩු වෙලා අපි නැවත එළියට යන්න හිතෙනවා. අපිට කතා කරන්න හිතෙනවා. ස්වභාවික තත්ත්වයටපත් වෙන්න හිතෙනවා. ඉතින් මානසික ආතතිය නැති කරගන්න පුළුවන් උත්පරිම නොමිලේ ලැබෙන ඖෂධය සෙරොටින්. මේ සෙරොටින් ලබා ගන්නවා හිනා වෙන්නවා. හිනා වෙන්නේ නැතුව කවදාවත් ඔයාලට සෙරොටින් ලැබෙන්නේ නැහැ. ඔයා හිනා නොවී මම දුප්පත්, මම අසරණයි, මම ලිඩගානේ, මට ප්‍රශ්න. ඔබ දැක්ක නේද මේ ළඟදී අර කැන්සර් පේෂන් කෙනෙක්, හරි ආදර්ශමත් කාන්තාවක්. එයා පුදුම විදියට හිනා වෙවිනි, අනිත් අය මොටිවේට් කළේ. ඇය මිය ගියා, මේ මාසිකට විතර උඩදී මිය ගියා. නමුත් එයා මිය යන දා රාත්‍රීත් එයාගේ ටාස්ක් එක උනේ මගේ මේක අන්තිම වීඩියෝ ක්ලිප් එක වෙන්න පුළුවන් කියලා හිනා වෙවි කියන්නේ. මම පහුවදා බලනකොට ඇය මිය ගිහිල්ලා, මම ඊට පස්සේ දකින්නකොට ඇයගේ ෆොටෝග්‍රාෆ්ස් එහෙම හැම එකක්ම හිනා වෙවි අරන් තියෙනවා. හැම ෆොටෝග්‍රාෆ් එකක්ම හිනා වෙවි අරන් තියෙනවා. එහින්ද මේ ජීවිතේ ඔබට ලැබෙන උත්තරීතර හිනාව කියන එක ආයි කිසි දාක නැති කරගන්න එපා මගේ යාළුවනේ. මානසික අපහසුතාවයට පත්වන්න වාට පහසුම මාර්ගය තමයි සිනහව. අටලෝ දහමින් කම්පා නොවි ජීවිතේ ඉතාමත්ම වැදගත් ලෙස සාමය තමන් වෙත ලං කරගන්න පහසු මේ සිනහව අලුත් දෙයක් නොවේ. අපි හැමදේම හැම වෙලාවෙම ආදරය කරනවා නම් කොන්දේසි විරහිතව සිනහ වෙවි හැමෝටම ආදරය කරන්න. සමාව දෙනව නම් කොන්දේසි විරහිතව සිනහ වෙවි හැමෝටම සමාව දෙන්න. අත්හරිනව නම් ඔබ හැම විටම සිනහ වෙවි ලෝභ නැතුව අත්හරින්න. ගොඩක් අය ලෝභයි අත්හරින්න. වර්තමානයේ මම ඊයේ දවසේ විසඳන්න උත්සාහ කළ ප්‍රශ්නයක් තමයි විවාහ වෙලා අවුරුදු 17කට පස්සේ ළමයි 3 දෙනෙක් හදලා ඒ දෙදෙනා දැන් වෙන් වෙන්න, දික්කසාද වෙන්න හදනවා. දෙදෙනා ඉඳන් කියනවා අපි, මට ඒ දෙදෙනාත් එක්ක කතා කරනකොට ඒ දෙදෙනාගේ වැඩිපුරෙන් කිව්ව මම හිනා වෙච්ච දවසක් නෑ ජීවිතේ. සතුටින් හිටපු දවසක් නෑ ජීවිතේ. නමුත් මම හැවුව ඔබලා කී දවසක් විවාහ වෙන්න කලින් ඇසුරු කළාද කියලා. අවුරුදු 11ක් යාළු වෙලා හිටියලු. අවුරුදු 11ක් යාළුලා ඉඳලා අවුරුදු 17ක් එක දවසක් හිනා වුණේ නැහැ කියනවා. මේක හරි පුදුම කතාවක් නේද? දෙදෙනාම උපාධිධාරීන්. ඒකයි ප්‍රධානම පරමාර්ථය. දෙදෙනාම තවත් වැඩිපුර MBA කරන්න යනවා, PhD කරන්න යනවා. නමුත් ඒගොල්ලන් ජීවිත කිසිදාක හිනා වෙලා නැහැ. මං ඒ දරුවොත් එක කතා කරනකොට දරුවොත් අඬන එක තමයි කරන්නේ. දැඩි මානසික පීඩනේ. දරුවෝ ඉඳන් කියනවා අනේ ડોක්ටර් අපිට හිනා වෙන්න දවසක් තිබුණේ නැහැ, අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක තමයි කරේ. බලන්න මේ පවුල කොච්චර අසාර්ථකද කියලා. ඇයි ඔබ එක්කිනෙකුට මේ දේ තේරුම් ගන්න බැරි? එක්කෙනෙක් තේරුම් ගත්තනම් අනිත් කෙනා මානසිකව පීඩනයට පත්වලා ඉන්නේ කියලා ඔබට පුළුවන් හිනා වෙන්න. මේ සිනහවට පුළුවන් කොච්චර ප්‍රශ්නාවක් විසඳන්න. ඔබට මතක නේද අපි පුංචි කාලේ දඟ වැඩ කළා ඉන්නකොට හිනා වෙවි එනකොට, දැන් හිනා වෙන්නත් එනවා දඟ වැඩ කළා නේද මේ කියලා අම්මා අහනවා අපේ. ඒකට අපි හිනා වුණාම ඒ අම්මා තාත්තගේ පීඩනේ අපි මුණ දෙය කළත් හිනාවෙත් එක්ක නැති වෙලා යනවා නේද? ඒ වගේ වැඩිහිටියෝ වරදවල් කරලා හිනා වෙනකොට දැන් අපේ අම්මා හැම ඉපා කියන දේ කරනවා.
කිනාවෙලා මං ගිලාන ඇයි එපා කියන දේ කරේ මං කිව්වනේ ද යන්න එපා කියලා එළියට මල කඩන්න එපා මං කඩලා දෙන්නම් කියලා මොන හිතකට hina වෙවි කියනවා නෑ පුතේ මම නිකන් ගියේ ඒකට දැන් මට ආයි 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 හිම කියන්න හිතෙන්නේ නෑ ඇයි ඒ අර වැඩි හිටියෙක් පවා hina වෙනකොට අපිට තියෙන කේන්තිය අපිට තියෙන අභියෝග අපේ ප්‍රශ්න නැති වෙලා යනවා අපි කියන්නේ අර ගෙදර පොඩි එකෙක් hina වෙනකොට ආයි ලෝකයක් දින්නා වගේ කියලා ඒ හින්දා අපිට ජීවිතේ කොච්චර පුංචි කාලේ වැරදි කළත් මේ සිනහව කියන එක ඉතාම වටිනවා චීන කීමනක් තියෙනවා සිනහ වෙන්න බැරි නම් කඩයක් දාන්න එපා කියලා දැන් සේවා විශිෂ්ටත්වයේ තුල පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න පුළුවන් සිනහ වෙන මුදලාලි කෙනෙකුට ගොඩක් ආදායම් ලබා ගන්න පුළුවන් අපේ පැත්තේ හිටියා ඒ වගේ මුදලාලි කෙනෙක් සුදු අයියා කියලා මේ සුදු අයියාගේ වැඩේ පාරට වෙලා hina වෙවි ඉන්නවා ඉතින් hina වෙවි ඉන්නකොට කාන්තාව කියන ඔයාගේ hinaව බලලා අපිට අනිත් කඩේට යන්න පුළුවන්ද ඔයා ළඟ බඩු වැඩි ගණන් වැඩි නමුත් සුදු අයියාගෙම බඩු ගන්න ඇයි සුදු අයියාට තිබුණා පුදුමාකාර හිනාවක් ඒ හිනාව තිනවා මේ පිරිමි තමයි ගොඩක් හිනස්සන්න දක්ෂ කියලා කතාවක් තියෙනක ඇත්ත ගැහැණු තමයි වැඩිපුර හිනා වෙන්න දක්ෂ හිනස්සන්න දක්ෂ පිරිමි හිනා වෙන්න දක්ෂ ගැහැණු දැන් මේ හිනා හිනස්සන්න දක්ෂ ගැහැණුන්ට ගොඩාක් කාන්තාව ලං වෙනවා වැඩි අපි කියන්නේ මේ මනමාල හිනාවට ගැහණු වශී වෙනවා කියලා ඒක ඇත්තක් තියෙනවා පිරිමින්ට පමණයි ඒ වගේ අඩු මාංශ පේශි සංඛ්‍යාවකින් ඉක්මනින්ට විහිනා වෙන්න පුළුවන් හැකියාව තියෙන මේ හිනාව කියන දේ තුල අපේ ජීවිතේ ගොඩාක් දේවල් අපිට ලැබෙනවා මට මතකයි මේ ඕගලන් හැමෝම බලන්න අද ඉඳන් ඔය YouTube එකේ බැලුවත් හිනා වෙන්න පුළුවන් දෙයක් ඇනස්ටි ඩයස් බර්ටි ගුණතිලක සැමියුල් රුද්‍රිකු වගේ අය මතකයි නේද? ඒ අය කොච්චර අපේ ජීවිතේ හිනස්වද? නේද? දැන් මර්සිය දිරිසිංහ වගේ කාන්තාවක් ඒ නිකන් ආවත් අපිට හිනාවක් නෑ යන්නේ. එතකොට අර මානසික පීඩනය අඩු වෙනවා ගොඩක් වෙලාවට. දැන් මානසික පීඩනයේ වැඩි අය ඉන්නවනම් මේ ප්‍රේක්ෂකයෝ අතර ඒ වගේ කොමඩි ෆිල්ම්ස් බලන්න චාලි චැප්ලියන්ගේ නේද? විජේ නන්දසිරිගේ ඒ වගේ එක බිම්ගේ එකක් බැලුවාම අර තියෙන ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා. ඒ හින්දා ඔබට මම කියන්නේ එන්ඩෝක්‍රින් කියන මේ වේදනා නාශකය අපිට උත්තේජ වෙන්නේ hina වුණොත් විතරයි. එහෙනම් මේ මුහුණ සැහැල්ලු කරලා ඒ ඉඳා මේ අපිට තියෙන මේ ප්‍රශ්න වලින් මානසික ආතතිය මිදෙන්න හොඳම මගක් තමයි මේ සිනහව කියන්නේ. ඒ හින්දා සිනහව දැන් මානසික රෝගීන් උලේ සිනහව මානසික රෝගීන් විතර නෙමෙයි සිනහව මයින දර්ශකයක් තියෙනවා. ඒකට කියනවා FACS කියලා. ඒ කියන්නේ Facial Action Coding System කියලා. ඒ ඊතරදි කරන්නේ මේ psychometric test එකක් අපේ මුහුණේ කොච්චර මාංශ පේශී ක්‍රියාත්මක වෙනවද කියලා මෙෂර් කරන්න පුළුවන් ආකාරයක් තියෙනවා. මේ සයිගොමෙට්‍රික් මේජර් කියලා අපේ මුහුණේ තියෙනවා පහළ මාංශ පේශියක්. ඒ මාංශ පේශිය පල්ලෙහාට යනොත් එක්කම මේ ඇස් උඩ තියෙන මේ ඔබි ඔබිකියුලස් ඔකියුලයි කියන කියන ඇස් පිටිපස්සට ඇල්ලලා දාර විජී කුමාරතුංගගේ වගේ තිබුණේ. ඒ හිනාවත් එක්ක මිනිස්සු වශී කරනවනේ ඒක අනේ ඇස් පිටිපස්සට ගිහිල්ලා ඒ හිනාවත් එක්ක අපි එකට කියනවා මද සිනහව කියලා මද හස පානවා කියන එක ඔබල හැමෝම කරන්න පුළුවන් දෙයක් අද ඉඳන් ඔබ මද හස පාන්න පුරුදු වෙන්න නේද මද හස පානවා කියන්නේ අපි දත් නොපෙන්නා ඒක අපි කියනවා ඉංග්‍රීසියෙන් කියන ස්මයිලින් කියලා දත් නොපෙන්නා hina වෙන ද ලාපින් බුද්ධ කියලා වචනයක් අහලා තියෙනවා නේද ඊ චීනේ ඉන්න සෙන් කෙනෙක් සෙන් භික්ෂුවක් පසු කාලෙදී එයා හැම වෙලාවෙම hina වෙලා ඉන්නේ මේ hina වෙලා ඉන්න හින්දා පුදුම විදියට මිනිස්සු එයා ළඟට එනවා එතකොට දැන් අර අපි කඩවල අර ලොකු බඩක් තියෙන ඒ ලාපින් බුද්ධ ස්ටැචු එකක් තියාගත්තාම සමහර කියන්නේ අර සල්ලි ගොඩක් එනවා කියලා මේකේ සත්‍යතාවයක් නැහැ. ඒකේ ඇත්තම දේ තමයි සිනහ වෙනකොට ඔබට ගොඩක් දේ ලැබෙනවා කියන එක. සිනහ වෙනකොට ඔබට ගොඩක් දේ ලැබෙනවා. දැන් අපි සිනහ වර්ග ටිකක් ඉගෙන ගමුද බලන්න. නේද? සිනහ වර්ග ටිකක් සිනහ වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි එක සිනහාවක් තමයි අපි කියන්නේ ස්මයිලින් කියලා. ස්මයිලින් කරලා බලන්න හැමෝම බලන්න දැන් ස්මයිලින් කරන්න බලන්න. හැමෝම මාත් එක්ක ස්මයිලින් කරන්න. ඔන්න හිනාව. ඊළඟට අපි තව හිනාවක් තියෙනවා. ඒ හිනාවට කියනවා ලාෆින් කියලා. මේ ලාෆින් කියන්නේ අපි මේ දත් පෙන්නලා හිනා වෙනවා.
හිනන් දත් පෙන්නලා හැමම ආයි කොච්චර ලස්සනද බලන්න නේද දත් පෙන්නලා හිනා නෙමෙයි දත් පෙන්නලා හිනා වෙන්නේ දන්න අයට නොදන්න අයට දත් නොපෙන්න හිනා වෙනවා ඕනම වැඩක් කරගන්න පුළුවන් දැන් ඔයා ඔයාගේ බොස් ළඟට යන්න ඕන නම් ඔයාගේ නායකයා ළඟට යන්න පුළුවන් ඕන නම් ඔයාට යම් කිසි අස්සනක් ගන්න හිනා වෙලා excuse me sir කියාගෙන යන්න බලන්න අනිවාර්යෙන් මේක අස්සන් කළ දෙනවා දැන් ඒකම තව හිනාවක් තියෙනවා දැන් මේ දත් පෙන්නලා හිනා වෙන්න බලන්න මම බලන්න දත් දත් නැති කට මට පෙන්නාලා ආච්චි හිනා වුණා දත් නැතත් ඒ කට දැක්කහම හිනා යනවා කියන්නේ අපි සතුටටපත් වෙනවා නේ පුංචි කාලේ කිව්ව සින්දුවා හරි එහෙනම් බලන්න අපි තව හිනාවක් තියෙනවා මෙන්න මේ හිනාව සෙරටින් වැනි හෝමෝන ඉක්මනින් නිකුත් වෙනවා ඒකට අපේ අපිව ලස්සන වෙනවා අපිව ඇත්තටම පරේෂණ වලින් උපාගෙන තිනවා අපි මේ මෙලනින් වර්ණක පවා හමේ තියෙන පැහැපත් වෙනවා කියලා ඒකට කියන ගිග්ලින් කියලා එය කාන්තාව ගොඩක් මේ හිනාව භාවිතා කරනවා හොලිවුඩ් නළු නිළියන්ට මේ ගිග්ලින් පුරුදු කරනවා ගිග්ලින් කියන්නේ අර අපි කියන්නේ අර චැකිරි පැලෙන ටිකිරි හිනාවයි කියන්නේ අන්න ඒ වගේ මේ කැහිලා නබන් බාන එතකොට වාට දැනෙනවා නේද මේ මොලේ කම්පණය වෙන්න ගන්නවා කියලා මේ ස්නායු තන්තු කම්පණය වෙනකොට මොකද වෙන්නේ අර හෝමෝන रिलीज करना पास हुई उन्हें तो हम आगे ब्रेन ने का कंपनी कराना वाइब्रेशन ने का देना उन्हें वाइब्रेशन करना वन टू थ्री गुड अन्य ये एक कम तवसी ना वक्त ये ना मगे यानो चॉकलेट केला मैं चॉकलेट के ना ही ना हम मटमाटा का ये अपे ताता हरी लास्टन ढकना अपे सीयत मटमाटा का ये मैं चॉकलेट हरी ये මේ භාවිතා කරන. ඒගොල්ල දීර්ඝායුෂ ලබනවා වගේම නිරෝගී. චොක්ලින්. ටිකක් අර නිකන් මේ පර්ෂු පද්ධතියම කම්පණය කළා ලන්ස් හાર્ට් එක කම්පණය කළා උගුරු දණ්ඩ කම්පණය කළා බ්‍රේන් එක කම්පණය කරපුවම පුදුමාකාර ශක්තියක් එනවා. ඒ වගේම හවුලින් කියලා තව හිනාවක් තියෙනවා. නේද ඒක ටිකක් අර මුළු ඔක්කම ශක්තියක් අරගෙන එනර්ජයිස් වෙලා පුදුම විදිහට ඒක අනිත් ඔඩියන්ස් එකට දෙනවා වගේම අනිත් අයත් සතුට ලබනවා ඒ වගේම හූටින් හවුලින් චක්ලින් කීරින් මේ වගේ සිනහ ක්‍රම ගොඩක් තියෙනවා ඉතින් ඒ සිනහවත් එක්ක හරි අපූර්වී ඔබ හැමෝම අද ඉඳන් සිනහ වෙනවනේ